තර මේ දත්තනුව මේ දත්තනුව කොරෝනා රෝගයේදී මුළු පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව මරකලපෝ දිස්ත්‍රික්කයේදී 4711යි සමස්ත රෝගීන් මෙයා මේ ඇවිල්ලා කොරෝනා පටන් ගත්ත දවසෙන් රෝගීන් කල්මුණේ RDHS එකේ ඇවිල්ලා 3916යි මේ පටන් ගත්ත දවසෙන් තිරුකුණාමලයේ RDHS එකේ 3561යි මේ පටන් ගත්ත දවසෙන් මේ ඇවිල්ලා Ministry of Health Epidemiology Unit එකේ තියෙන වෙබ්සයිට් එකේ epid.gov.lk තියෙන වෙබ්සයිට් එකේ ඕන එක්කෙනෙක් ගිහින් බලන්න පුළුවන්. එතකොට මේකත් එක්කම අපි ගත්තොත් එහෙම මඩකලපුව දිස්ත්‍රික්කයේ තියෙන RDHS එකෙන් දෙන දත් අපි බලමු. මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙන RDHS එකේ තියෙන දත් අනුව 15865යි. සමස්ත රෝගීන් සංඛ්‍යාව 15865යි. මේත් ඇවිල්ලා අගෝස්තු 28 2021 පෙරවරු 10 ට තියෙන දත්ත. මේ නම් මම හිතන්නේ අද දවසේ දත්ත. හැබැයි ඉතින් දත්ත මේ ලෙඩ 10ක් 15ක් නම් අපි එහෙම හිතන්න බලද්ද මේකේ 15865යි කොළඹ එකේ තියෙන්නේ 4711යි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කල්මුණේ RDHS එක ගත්තොත් එහෙම කොළඹ එකේ තියෙනවා 3916යි කල්මුණේ එකේ තියෙනවා 6231යි. අපි තිරුකුණාමලේ ගත්තොත් එහෙම කොළඹ තියෙන epid.දත්තano ගත්තොත් එහෙම 3561යි. මේකේ තියෙන දත්ත අනුව තියෙනවා. ඒ කියන්නේ මේ තිරුකුණාමලයේ RDHS දත්ත අනුව 8617යි. දැන් මේ දෙකෙන් කෝකද හරි? මඩකලපුව දිස්ත්‍රික්කයේ මම දැන් DHI වරුන්, RDHS මාතරුන්, ડોක්ටර්ස්ලා ඔක්කොම ඇල්ලගෙන ගමු. ඒගොල්ලන් කියනවා මේ මඩකලපුව තිරුකුණාමලයේ අම්පාර තියෙන කල්මුණේ තියෙන RDHS එකේ දත්ත 100%ක් හරි කියලා. එතකොට මේ කොළඹ එකේ දත්ත වැරදි. එතකොට කොළඹ එකේ දත්ත වැරදි. මේ ලංකාවේ මෙහෙම නේද? දැන් බලන්න තුන් ගුණයකින් වැඩි. එතකොට 4711ක් කියනක මෙහෙම 15865ක්. තුන් ගුණයක්. ඒතකොට ලංකාවේ තියෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව දැනට තියෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව මම හිතන විදිහට තුන් ගුණයකින් වැඩියි. එහෙම නැත්නම් මොකද මේ මඩකලපුවේ අම්පාරේ තිරුකුණාමලයේ විතරක් එහෙම වෙනස් වෙනව නම් මේ සිස්ටම් එක දැන් මෙහෙ මෙහෙ බාදි මඩකලපුවේ වැරදීමක් වෙලා නැහැ. ඒතර මේ මඩකලපුවෙන් කියනවා මේ දත්ත අපි කොළඹට ඇරියා. කොළඹට ආපු දත්ත නෙවෙයි නම් කොළඹ එපිඩමොලොජි යුනිට් එකෙන් දාන්න පිටට. එහෙනම් කවුද මේ දත්ත හංගන්නේ? දත්ත හංගනවාද කියන ගැටලුවක් තියෙනවා. ඒතකොට මේ වගේ தත්වයක මඩකලපුවේ පෞගිය දවස් පැයසෙ කියන්නේ මේ දත්ත නිකුත් කරපු දවසේ සිට පැයස 4ක් තුල 10 දිනක් මැරලා තිනවා. කල්මුණේ එක්කෙනයි, තිරුකුණාමලයේ 7 දෙනයි. සමස්ත රෝගීන් මඩකලපුවේ 202යි, තිරුකුණාමලයේ 225යි, කල්මුණේ 107යි. අපි මේ දත්ත නිවැරදි කියලා කොහොමද පිළිගන්නේ? දැන් තුන් ගුණයකින් මේ දත්ත වෙනස් කරනවා නම් රෝගීන්ගේ දත්ත අනිවාර්යයෙන් මම හිතන්නේ මරණ සංඛ්‍යාව තුන් ගුණයකින් වෙනස් ඇති. මොකද අපිට මඩකලපුවේ මෝචරියේ බොඩි ගොඩ ගහලා තිනවා කියලා මඩකලපුවෙන් කියනවා. දැන් මේ වගේ අසාර්ථ ඉතාමත්ම අසාර්ථකම අසාර්ථකම බොරු ප්‍රචාරයක් මේ රජයේ මම මේ වගකීමෙන් කියන්නේ මේ දත්ත ඕනෙක් කෙනෙක් අරන් බාන්නේ එහෙම මම බොරු කියනවා නම් මේක ගැන ප්‍රශ්න කිරීමක් හරි මගෙන් කරන්න හෙල්ත් ඔතොරිටියට මම කැමතියි මේ දේ මම සබ්මිට් කරන්න. ඉතින් ඒක නිසා මේ ලංකාවේ ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් බාන තම තමන්ගේ දිස්ත්‍රික්කවල තියෙන දත්ත මම හිතන්නේ ඉතාමත්ම අසත්‍ය දත්තියක් දැකේ. මේකට හේතුව තමයි අද ගත්තොත් එමේ 88ක් කොරෝනා වැක්සිනේෂන් කොරෝනා මරණ වෙලා තියෙන 88ක්ම වැක්සිනේෂන් දෙකම ගත්තේ නැති අය තමයි 88ක් මැරිලා තියෙන්නේ. හැබැයි එහෙම තියෙනකොට කල්මුණේ RDHS එකට අද වෙනකල් වැක්සිනේෂන් දීලා තියෙන්නේ 0යි දෙවනි ඩෝස් එක. තිරුකුණාමලයේ RDHS එකට 0යි. බැටික්ලෝ 132ක් දීලා තියෙනවා දෙවනි ඩෝස් එක. එතකොට දැන් ජනාධිපති කෙනෙක් වුණාම ආණ්ඩුවක් වුණාම මේ අසාර්ථකයි කියලා කියන්නේ මොකද අවුරුදු 30යි 60යි අතර අය වැක්සිනේට් කරනවා කියලා බස්නාහිර පළාතේ හිටපු අය මේ උතුරු නැගෙනහිර පළාත්වල විතර නෙවෙයි ලංකාවේ අනෙකුත් දුෂ්කර පළාත්වල පිට පළාත්වල ඉන්න 80 අවුරුද වයස 80 70 60 යට දෙන්නේ නැතුව මේ පෙරේතකම මේ ආර්ථික හදනවා කියන සල්ලි මේ ඩොලර් පෙරේතකමට මේ ඩොලර් පෙරේතකමට තමන්ගේ ගෝල බාලයෝ සල්ලි හොරකම් කරනට ඒව ගැන බලන්නේ නැතුව මේ ඩොලර් පෙරේතකමට මේ කල්මුණේ මඩකලපුවේ තිරුකුණාමලයේ විශේෂයෙන් කල්මුණේ 100.0යි තිරුකුණාමලයේ දෙවනි ඩෝසේ 100.0යි නම් මගේ මේ පොදු ජනතාවට සෞඛ්‍ය හෙල්ත් ඔෆිසර්ස්ලා දීලා තියෙන්නේ. ඒතර මේ ගලම ඔක්කොරම 0.0යි නම් එතකොට අනිත් දිස්ත්‍රික්කවල තත්ත්වය මට ඇත්තටම හොයලා බලන්න වෙලා මාදි. මොකද මේ මං ඉදන් යගිර පළාතේ තමයි වැඩිපුර බැලුවේද. එතකොට මේ ජනතාව ගැන කිසිම උනන්දුවක් නැහැ. ඩොලර් පෙරේතකමට තමයි මේ තත්ත්වය තියෙන්නේ. මොකද බස්නාහිර පළාතේ ඉන්න අය තමයි වැඩිපුර රජයේ සේවය මේ පෞද්ගලික අංශ වල වැඩ ගන්න. ඒතකොට ෆැක්ටරි වල වැඩ ගන්න. ඉතින් ඒගොල්ලන් වැඩ කරේ නැත්තම් ඩොලර් නැති වෙයි කියලා වල. අද ඒගොල්ලන්ගේ ජීවිතත් බිල්ලට දීලා තියෙන්නේ. දවසකට ෆැක්ටරි එකකින් 13ක් 15ක් පේෂන්ට්ස් එනවා කියලා අපිට දැනගන්න ආරංචි තියෙනවා. දැන් මේ ලොක්ඩවුන් එකත් බැලුවා. මේ ලොක්ඩවුන් එකත් ඇත්තටම විකාරයක් කියලා තමයි කියන්නේ. මේ ලොක්ඩවුන් එක කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේ අපි පහුගිය මාර්තු මාසේ මැයි මාසේ දාපු ලොක්ඩවුන් එකේදී පවා අපි කිව්වා පැහැදිලිවම මේ ලොක්ඩවුන් එකක් දාන්න හරියට ලොක්ඩවුන් එකක් දාන්න සති දෙකකට ඔක්කොම වහන්න.
ගාමන්ට් ෆැක්ටරි නම් ඔක්කොම වහන්න. මොකද සම්පත ගාමන්ට් ෆැක්ටරි එකේ 125ක් වැඩට යනවා නම් මේ පාරේ වාහනයන්නේ ඒක තමයි.